ජනාධිපති වරයා කියනවා තමන් තමන්ටම පහනක් වෙන්න ඕන කියලා කතාවක්. ජනාධිපතිතුමා බුදුදහමෙන් පටන්ගෙන ආලවකෙක් වගේ මේ රටේ මහ ජනතාවට විනාශය අත්පත් කරලා දෙන යෝජනා නියමින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාහසික විදියට ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා කියන විදිහට 150ට තිබ්බ උදමනය අද වෙනකොට 106ට බැහැලා, ජනාධිපතිතුමා කියන විදිහට 154කට තිබ්බ ආහාර උදමනය 103කට බැහැලා, එයා කියන විදිහට රුපියල් 362කට තිබ්බ ඩොලරය අද 314ට අඩු වෙලා රටේ ආර්ථික සෞඛ්‍යය ඉතාම ප්‍රශංසනීය විදියට දියුණු වෙලා තියෙනවා කියලා ජනාධිපතිවරයා කියනවා. අපි කියනවා සුදුලූණු පොඩි කරන්න එපා ජනාධිපතිතුමනි, කොණ්ඩ බදපු චීන්නු කියලා හිතන්න එපා. මේ රටේ සාමාන්‍ය අහිංසක මහජනයා, අද අපේ රටේ සාමාන්‍ය අහිංසක මහජනයාට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ඇත්තේ නැහැ. ඔබ ඉදිරි අවුරුදු 5ට ඩොලර් බිලියන 20ක ණය ගන්නවා. ඔබ මේ වෙනකොට මේ ණය සැලසුම් කරලා තියෙන විදිහට ඔබගේ ණය බර, ඔබ මේ රට වෙනුවෙන් කියලා ගන්න ණය බර, මේ ෆෙඩ්‍රිසිලොන් වැරදි දූෂිත ඖෂධවලට, හියුමන් ඉමුනොලොබින් කියන වංචනික ඖෂධවලට, රජයේ අමතුරුන්ට පීලි පන්නන්නට, ඔබ ඇමතිවරුන්ට හිතූ මනාපෙට මුදල් පීලි පන්නලා ආණ්ඩුවේ මුදල් සාහසික ලෙස පැහැර ගන්න වෙලාවෙදී ඔබගේ ඡන්ද ව්‍යාපාරය තුල ඔප්පු 20 ලක්ෂයක් දීලා ඡන්ද 20 ලක්ෂයක් ලබා ගන්න තැත් කරනකොට ඔබ උත්සාහ කරන්නේ මොකක්ද කියලා මේ රටේ මහ ජනතාව නොදන්නවා කියලා හිතන්න එපා. අමතක කරන්න එපා. මෝටර් සයිකලයේ මහින්ද මහත්තයා දෙනකොට ඒක අරන් ගිහිල්ලා දූෂිත කැබිනට් වලට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරපු මිනිස්සු මේකේ ඉන්නේ. ඒ නිසා අමතක කරන්න එපා. මේ රටේ කෘෂිකර්මාන්තය හදනවයි කියලා කුණු පොහොරවලට පිළියන ගණන් වලින් සල්ලි දුන්න ඇමතිවරුන්ට විරුද්ධව නායකයෝ මුහුදට දාපු රටක ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ හිතනවා නම් මේ රටේ ප්‍රශ්න විසඳනවා කියලා පෙන්නන මායාව මේ රටේ මිනිස්සු ගිලගන්නේ කියලා ඔබ ගොඩක් කෙටි කාලයකින් අමාරු වැටෙනවා. ඒ නිසා අපි ඔබට කියනවා මේ රාජාසන කතා නිතර පැවැත්වීමේ රාජාසන කතා භීතිකාවෙන් පෙළෙන ජනාධිපතිතුමා අදත් මුදල් ලක්ෂ ගණන් මිලියන ගණන් නාස්ති කරමින් උත්සව පවත්වමින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න හදනවා. යුක්තිය කියලා රටේ මිනිස්සු අයිත්තු සහගත විදියට ලිස්ට් හදාගෙන තමන්ගේ ප්‍රතිවාදීන් හිරේ විලංගුවේ දමමින් එක පැත්තකින් මිනිස්සුන්ට මර්ධනය ලක් කරන ගමන්ම මාධ්‍ය වලට ඔන්ලයින් පනත් ගෙනල්ලා Google සමාගම, Amazon සමාගම වෙනත් ලෝකයේ ප්‍රබලතම ව්‍යාපාරික සමාගම් මට්ටු කරන්න හදනවා. රටක් විදියට ඉස්සරහට ආර්ථික වශයෙන් ගමන් කරන්න බැරි වාතාවරණයක් තියෙනවා. ඒ නිසා තමන් තමන්ටම පහනක් වෙන්න උත්සාහ කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 113 දෙනාට අපි කියනවා තමන් තමන්ටම පහනක් වෙන්න බාර් ලයිසන් අරගෙන තමන් තමන්ටම පහනක් වෙන්න වරප්‍රසාද වරදාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයන් ලබාගෙන තමන් තමන්ටම පහනක් වෙන්න උත්සාහ කරන කණ්ඩායම මේ පහනේ තෙල් ආලෝකයේ තව දවස් කීපයයි තියෙන්නේ. තව මාස 6ක් යනකොට මේ පහන නිමලා දමන්න මේ රටේ ජනතාව දැන් පෙළ ගහලා අවසానයි. ඒ නිසා ඊළඟ මැතිවරණය මංකොල්ල කන්ද හදන මේ කණ්ඩායමට අපි කියනවා ඔබ එකතන පරාජයට ලක් වෙන හෙට දවස වැඩි ඈතක නැහැ.